ඔන්නයාලෝනේ අපේ ශෂින් අයියා ජිහාන් මාමා එක්ක ඔයාලට අලුත්ම අලුත් ලස්සන නිර්මාණයක් හදනවා කියලා අපිට ආරංචි නේද බෙත්මියක්ගේ අපි අමුදේ පැත්තට ඔව් හිරුන්දි මා තාසාවේ බලන් ඉන්නවා අපේ ජිහාන් මාමා අද අපිට කියලා දෙන නිර්මාණය බලන්න මේටියයි බයි දැන් ගන්න සතුරු වෙන සබු දැස්නක් පුංචාලනේ ඔන්න අද තෝගලන්ගේ ආසම විශේෂංගය DIY අරගෙන මං ආවා අදත් මාත් එක්ක ඉන්න ජිහාන් මාමා ආයිබෝන් ජිහාන් මාමේ ආයිබෝන් ශෂින් ඔයා ගොඩක් හොඳින් ඉන්නවද මං නම් ගොඩක් හොඳින් ඉන්නා මාමා හොඳින්ද මාත් ගොඩාක් හොඳින් ඉන්නේ ඉතින් අදත් අපි ඇවිල්ලා ඉන්නවා DIY විශේෂාංගෙ තරම් kids first වලින් අලුත්ම අලුත් fun innovation එකක් හදන්න නේද ශෂින් අපි හැමදාම කරන්නේ එදිනදා ජීවිතයේ තියෙන එක එක ගැටලු විසඳන එක නේද? අපේ පුංචි සතිය පුරා බලන් ඉන්න අපි ෆන් ඉනර්ෂන් එකක් අරන් එනකන්නේ. අනිවාර්යෙන් ඉතින් මම හැමදාම ඇවිල්ලා ඕගොල්ලන්ට මොකක් හරි කතන්දරයක් කියනවා. මෙන්න මෙහෙම ප්‍රොබ්ලම් එකක් තියෙනවා අපි මෙහෙම ඉනෝවේෂන් එකක් හදමු කියලානේ. ඔව්. අදත් ලෑසි දහන්න කතන්දරේ. ඔව්. අද ඇත්ත දිග කතන්දරයක් නෙමෙයි. දැන් අපි මේ දවස්වල ගෙදර ඉන්නේ ශෂින් නේද? ඔයගොල්ලෝ ඉස්කෝලේ යන්නේ නැහනේ. රයිට්? ඒ ගෙදර ඉඳන් අපි ඉගෙන ගන්න. ඉතින් ගොඩක් අපි හවසට එහෙම වෙලාව තියෙද්දි අපි සෙල්ලම් කරනවානේ එළියට ගිහිල්ලා පුංචි යාළුවෝ. ඔව්. ඔත් සෙල්ලම් කරනවානේ. ඔව්. ඔයා ආසද බබල්ස් ෆ්ලෝ කරන්න. ඔව් මන්නම් ගොඩක් ආසයි. ආසයි නේ. ගොඩක් ෆන් නේද? ඔව්. හැබැයි ඉතින් ඒක ටිකක් අමාරුයි නේද බබල් එක බ්ලෝ කරද්දී. කරන්න ඕනේ. ඔව්. අපි බලමුද ඒක ලේසියෙන් ගොඩක් ෆන් විදිහට කරන්න පුළුවන් විදිහේ ඉනෝවේෂන් එකක්. හා? අපි අද හදන්න යන්නේ ඔටෝමැටික් බබල් බ්ලෝ කියන මැෂින් එක. ෂා මරුනේ. අපේ පුංචි යාළුවෝ ආස වෙයි. අනිවාර්යෙන්ම අපේ පුංචි යාළුවෝ ගොඩාක් ආස වෙයි මේ ඉනෝවේෂන් එකට ගොඩක්ම ෆන්. ඒ වගේම හරිම ලේසි හදන්න අපිට ලේසියෙන් බඩු ඒකට අවශ්‍ය කරන කම්පෝනන්ට්ස් හොයා ගන්න පුළුවන්. අපි දැන් ගිහිල්ලා බලමු කොයි වගේද කියලා මේ බබල් බ්ලෝ එක. හරි ආලෝනේ දැන් අපි ඇවිල්ලා තියෙන්නේ මොනවද මේකට අවශ්‍ය කරන අවශ්‍ය කරන කම්පෝනන්ට්ස් කියලා බලන්න. හරි පොඩ්ඩයි තියෙන්නේ නේ. හැබැයි අද ටිකක් විශේෂ කම්පෝනන්ට්ස් කීපයක් තියෙනවා නේ සාමාන්‍ය අපි පාවිච්චි කරන්න නැති. ඔව්. අපි ගාව තියෙනවා මොකද්ද මේ කලින් පාවිච්චි කරලා තියෙන එක සරයා. CPU කූල් එක. හරියටම හරි වඩ මතකයි නේ. ඔව්. CPU කූලින් ෆෑන් එකක් තියෙනවා අපි ගාව. ඉතින් මේක ඔයගලන්ට හොයා ගන්න පුළුවන් හાર્ඩ්වෙයාර් ස්ටෝර් එක උනත් හොයා ගන්න පුළුවන් නැත්නම් ගෙදර පරණ කම්පියුටරයක් වගේ තියෙනවා නම් ගලවලා ගන්න පුළුවන් සාමාන්‍ය CPU එක ඇතුලේ කූලින් ෆෑන් දෙක තුනක් වගේ තියෙනවා මදබෝඩ් එකකට එකක් තියෙනවා පවර් සප්ලයි එකකට එකක් තියෙනවා නේ හරි ඊට පස්සේ අපි ගාව තියෙනවා ඒක පවර් කරන්න 9 volt බැටරිය එක exactly we have a 9 volt battery එතකොට මේ මොකද්ද බැටරි ක්ලිප් එක බැටරි ක්ලිප් එකක් තියෙනවා එතකොට තව මොනවද අලුත් කම්පෝනන්ට් එකක් තියෙනවා මේ මොකද්ද this one no Yes. Right. අපි කියනවා arm switch එකක් කියලා. Right? Arm switch එකක් කියලා කියන්නේ මේක push switch එකක් වගේ push කරාම වැඩ කරන එක. මෙහෙම අතක් වගේ arm එකක් වගේ දෙනවා. Right? එහෙනම් අපිට මේ ලේසින් ඔබන්න පුළුවන්. අපි ගාව තියෙනවා මොකද්ද මේකට කියන්නේ? Arm switch එක. Arm switch. Right. එතකොට ජහන් මාම අපිට කොහෙන්ද arm switch එකක් හොයාගන්න පුළුවන් වෙන්නේ? මේක උනත් අපිට මේ ගන්න තැනින්ම hardware එකෙන් අපිට arm switch කියලා එල්ලුවා ගන්න පුළුවන් අපිට ඔගොල්ලෝ arm switch එකක් හොයාගන්න බැරි නම් පුංචි වලනේ මේකට push switch එකක් උනත් use කරන්න පුළුවන් right? ඊට පස්සේ තියෙනවා මේ වගේ බෝතලයක් අරන් මම දෙකට කපලා තියෙනවා මේ උඩ කෑල්ල තියෙනවා වෙනම පල්ලහ කෑල්ලට මම දාලා තියෙනවා සබන් ටිකක් සබන් වතුර ටිකක් right? මොකද අපිට soap bubbles නැත්නම් bubbles blow කරන්න අපිට සබන් වතුර පෙයිනේ. ඔව්. ඒක දැන්ට අපිට ඕන නැහැ. එහෙනම් මම ඒක පැත්තකින් තියාගත්තා. පස්සේ ගම්මු. හරි. මේ ටික තමයි අපිට ඕන වෙන්නේ අපේ bubble blow එක හදාගන්න. අපි ඉස්සෙල්ලාම බලමු මේ ෆෑන් එක කොහොමද වැඩ කරන්නේ කියලා. බලමුද? බල. හරි. මොකද කරන්න යන්නේ? safety එක. safety එක අනිවාර්යයෙන් පළවෙනි priority එක. අපි හැමදාම innovation එකක් කරන්න කලින් safety goggle එකක් අපි දාගෙන ඉමු. ඔයගොල්ලෝ glasses දානවා නම් අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍ය motor එකක positive negative කියලා තියෙනවද? නැහැ. හැබැයි cooling fan එකේ තියෙනවද? ඔව්. තියාසන මතකයි නේ. ඉතින් මේකෙත් එනවා මේ වගේ positive negative කියලා wires දෙකක්. මේ connect එකට අපි high කරන්න බෑනේ. එහෙනම් මම මෙහෙම කපලා මෙහෙම wires දෙක මම වෙන් කරලා ගන්නවා. එකට ඇලිලා එන්නේ. දැන් ශෂින් බාන්න මේක connect කරලා වැඩ කරනවාද කියලා fan එක
අපි කියමුකෝ කොහොමද කනෙක්ට් කරන්නේ කියලා පොසිටිව් නෙගටිව් හොයාගන්න හැටි එහෙම. රෙඩ් වයර් එක පොසිටිව්, බ්ලැක් වයර් එක නෙගටිව්. ඒ මොකේද? තේරෙයි. එතන බැටරිය එකේ? බැටරිය එකේ රෙඩ් වයර් එක පොසිටිව්, බ්ලැක් වයර් එක නෙගටිව්. හරියටම හරි. එතන අපි රෙඩ් රෙඩ් බ්ලැක් බ්ලැක් දහයි කාන් නැත්නම් රෙඩ් බ්ලැක් බ්ලැක් රෙඩ්ද? රෙඩ් බ්ලැක්. රෙඩ් බ්ලැක්? නෑ රෙඩ් රෙඩ්. බ්ලැක් රෙඩ්. බ්ලැක් බ්ලැක්. මං ශෂින් කන්ෆියුස් කරන හැදුවා ශෂින් කන්ෆියුස් වෙන්නේ නැහැ. ඔබ ශෂින් දන්නවනේ හරියට පාටවල ටික. හරි අපි එක වයර් එකක් කනෙක්ට් ෆුල් කනෙක්ට් කරන්න නැතුව තියමු. මොකද අපි ස්විච් එක ඇටච් කරන්න එපා. හරි. බලමු දැන් ওই දෙක ලං කළා මොකද වෙන්නේ කියලා. කො බලන්න. හුලඟ එනවා නේද මේ පැත්තෙන්? හරි එක පැත්තකින් විතරයි මේකේ හුලඟ එන්නේ. හරි. අපි මේකට දැන් කනෙක්ට් කරගමු ශෂින්. ශෂින් දැන් ආම් ස්විච් එක පේනවද අපි පුංචි අල්ලුවනේ පෙන්වන්න ටර්මිනල්ස් දෙකක් තියෙනවා කියලා. මෙතෙන් තියලා පෙන්වන්න ලං කරලා. මේක පෑන් පුංචි අල්ලන්නේ මේ ආම් ස්විච් එක තියෙන ටර්මිනල්ස් දෙක. එතකොට අපි වයර් අර අනිත් බැලන්ස් වයර්ස් දෙක කනෙක්ට් කරගන්න ඕනේ ඔය දෙකට නේද? ඔව්. හරි. කරලා පෙන්වන්න බලන්න. හරි ශෂින් දැන් වාගේ ෆෑන් එක වැඩ කරනව නේද? ඔව්. ස්විච් එකේ වාර පේනව නේද මෙහෙම ටර්මිනල්ස් තුනක් තියෙනවා. දැන් සාමාන්‍ය දෙකනේ තියෙන්නේ. රයිට්. මොකද දන්නවද මේ ආම් ස්විච් අපිට යූස් කරන්න පුළුවන් ඕන්න එබ්බුවාම වැඩ කරන්න අත ඇරියම නතර වෙන්න. නැත්නම් අපිට මේක යූස් කරන්න පුළුවන් අත ඇරියම වැඩ ගන්න එබ්බුවාම නතර වෙන්න. රයිට්. අපි මේ දෙක කනෙක්ට් කරොත් රයිට් වෙන්නේ අපි එබ්බුවාම තව වැඩ කරන්නේ. අපි මේ දෙක කනෙක්ට් කරොත් වෙන්නේ අත ඇරියම තව වැඩ ගන්න. වැඩ ගන්න. හොඳයි නේද ඒක. අලුත් විදිහක්. ඒක තමයි මේ ආම් ස්විච් එකේ තියෙන විශේෂත්වය. අපි මේ දෙකට වයර්ස් දෙක අපි අමුණ ගමු. කරමුද? වැඩ කරනා නේද? ඔව්. අත ඇරියම ඔෆ් වෙනවා. එබුවාම වැඩ කරනවා. Very good. Good job. අද අපි අලුත් විදිහේ components වලින් circuit එක හැදුවා. දැන් අපිට තියෙන්නේ අපි බබල් බ්ලෝ එකේ ස්ට්‍රක්චර් එක හදාගන්න. මම සර්කිට් එක මෙහෙම ගත්තා. අපි බලන්න ඕන ෆෑන් එකෙන් කොයි පැත්තෙන්ද හුලඟ එන්නේ කියලා. රයිට්. දැන් පැති දෙකක් තියෙනවන්නේ. ඔව්. මතකද මොන පැත්තෙන්ද එන්නේ කියලා? බලමු. ට්‍රයි කරලා බලමු. කොයි පැත්තෙන්ද එන්නේ කියම් බා. මේ පැත්තේ. මේ පැත්තෙන්ද එළියට එන්නේ? ඔව්. You are right. අපි එළියට අපි මේ හුලඟ එන පැත්තට අපි මෙන්න මේ විදිහට හයි කර ගන්න ඕන දැන් අපේ බොටල් ලිඩ් එක. රයිට්. බොටල් ලිඩ් එක නෙමෙයි, බොටල් එකේ උඩ කෑල්ල නේ. වෝටර් බොටලේ උඩ කෑල්ල. දැන් මං වාඩි සෙලෝ ටේප් කෑලි හතරක් කපලා දෙනවා. රයිට්. ඔයා අලවන්න ඕන සෙලෝ ටේප් කෑල්ලක් මෙහෙම 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 මෙහෙම. තේරුණා. රයිට්. අපි මේකට ග්ලූ ගන්න එක වැඩි පාවිච්චි කරන්න නැහැ. අපි මේක සෙලෝ ටේප් පාවිච්චි කරන්නේ. මම මෙහෙම සෙලෝ ටේප් එකක් අරගෙන ශෂිනාට කෑලි හතරක් දෙනවා. වැඩිවක පාවිච්චි කරන්න බෑ බැටරි
හරි දැන් අලෝගන් බාන්සලට උඩට කළා අලෝගන් ඊට පස්සේ අපි කරන්නේ දැන් මේක අපි හොඳට සීල් කරන්න ඕන මේකෙන් එන හුලං මෙතනින් එළියට එන විදිහට රයිට් ඔව් ඉතින් මම මෙහෙම සෙලෝ ටේප් එක තියලා වටේට හොඳට මද කරන්නේ सील करना रे। सील करेगा। हरी, दें शशी नौयारे तेरे ने मेहम ग्लूटी का तेला मेक मित्रिंग आलोगन ना इट बास से मेक मेहम आलोगन पुला ये टा, राइट? बड़ा ग्लू दाना तो पा, राइट? हरी पुंछाल ने दें अपे यान ने अपे बबल ब्लू एको ऐड करना आत केला बालन ने මම මේකට කෝකටත් කියලා තවත් බැටරි එකක් හයි කරගත්තා. පව එක වැඩි වෙන්නේ නේ. ඒතර ෆෑන් එක ටිකක් වේගෙ වැඩියෙන් කරගෙනවනේ. දැන් අපි ඒක බබල්ස් හැම පිපිරෙන තු ඉක්මනට යවන්න පුළුවන්. Exactly. Are you ready for it? Yes. හරි. අපි දැන් මේකට මම දාලා Can you see? Yes. Shock නේද? ඔව්. ලේසි නේද නිකන් අපි පොම්බනට වඩා. අද
පුංචා තොගර හරි අසවේ නේද හැදුවම බාන්න ලොකු එකක් ආ හරිද මෙහෙම ඩිප් කරලා ගත්තා ට්‍රයි අල්ලගෙන වෙන්න අහම වෙන්න වාව් හරි ඉතින් අද අපි හදුවේ මේ බබල් බ්ලෝ එක නේද ඔව් ගොඩක් ෆන් නේද ඔව් ශෂින් දැන් මේක තියන්න මනේ පල්ල එහෙම මොකද යාට ගොඩාක් ෆන් හින්දා මටත් එක ගොඩක් ෆන් මේක ඉවරච්ච ගාම මාත් ගිහලා මේකත් එක්ක සෙල්ලම් කරනවා ඉතින් අපේ පුංචි යාළුවන්ට පුළුවන් මේ බබල් බ්ලෝ එක gedra හදලා බලන්න හදලා අපිට එවන්න එක ඉතින් ශෂින් did you enjoy today's activity yes i enjoy අපේ පුංචාත් මේවා බබල් බ්ලෝ එක ගෙදරදී හදලා අපිට එවන්න ඕනේ. එහෙනම් බොහොම ස්තුතියි මාමා අද අපිට මේ බබල් බ්ලෝ එක හදන විදිය කියලා දුන්නට. එහෙනම් පුංචානේ අපි ලබන සතියේ මේවා ගොඩක් ෆන් ඉනෝවේෂන් එකක් අරගෙන ඕගොල්ලන් ගෙදරට එනවා. මේ DIY. දැන් ගන්න සතුටු වෙන්න.